ඉතින් ඔන්න අපි අද අරන් ආව ඕගොල්ලන්ට ලස්සනම ලස්සන කුඩ රෙද්දක් නිර්මාණය කරගන්න විදිය. බලන්න මේ කුඩ රෙද්ද කොච්චර ලස්සනයිද කියලා නේද? කුඩ රෙද්දක් කිව්වේ මොකද්ද? කුඩ රෙද්දක් කිව්වේ ඔගොල්ලෝ අවුවට දාන්නන කුඩේකට නිර්මාණය කරගන්න පුළුවන් හොඳම මෝස්තරයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔගොල්ලෝ මේ වගේ නිර්මාණයක් කරනකොට නම් ඔගොල්ලන්ට ඔයාගේ චිත්‍රකොළේ සම්පූර්ණ නිර්මාණය කරන්න වෙනවා. මොකද මම එහෙම කිව්වේ අපි ව්‍යාප්ත මෝස්තර ගැන කතා කරානේ. එතකොට අපි ව්‍යාප්ත මෝස්තරයකින් කොටසයි නිර්මාණය කරන්න අපිට ඒක මුද්‍රණයේදී දිගට 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 නිර්මාණය කරගන්න පුළුවන් වුණාට උඩ රෙද්දක් වගේ එකක් ලැබෙන කොලේ සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා තියන්න ඕන. ඉතින් මේ වගේ කුඩ රෙදි, සාරිපල්ලු වගේ දේවල් ඒ තලය තුළම අපි සම්පූර්ණ නිර්මාණයම කරන්න ඕන. තලයෙන් එළියට යන්නේ නැහැ. ඒකෙන් හින්දා අපි කොලේම්ම නිර්මාණය ඉවර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි කොලේම් මේ නිර්මාණය ඉවර වෙන හින්දා අපිට මේවා මුළු තල මෝස්තර කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් ලේන්සුව, කොට්ටෝරය, බන්දේසියක්, වොමුතුරුණක් වගේ එකක් උනත් බාත්รูම් එකක තියෙන සමහර ටයිල් වර්ගත් මේ විදියට අපිට මුළු තල මෝස්තර හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් ව්‍යාප්ත මෝස්තරයක් වගේ එක දිගට පුන පුනා යෙදෙන්නේ නැහැ මේ වගේ මුළු තල මෝස්තර. ඒ විදියට මතක තියාගන්න අපි කතා කරපු වාටි මෝස්තර වගේ එක දිගට මුද්‍රණය වෙන්නේ නැහැ මේ වගේ මුළු තල මෝස්තර. මුළු තල මෝස්තරයක් සම්පූර්ණ නිර්මාණය මේ විදියට අපේ චිත්‍රකොළයෙන් ඉවර වෙනවා. ඉතින් අද මේ නිර්මාණය අපිට එකතු කරන්නේ චිත්‍රකලා ආචාර්ය නිරූපා ලක්මිනී ටීචර් තමයි. ඉතින් ටීචර්ගේ මේ ලස්සන නිර්මාණය අපි දැන් බලමු. ඔන්න දැන් ඉතින් සරල වර්ණ ටිකක් ටීචර් පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට මේක කොච්චර ලස්සන වර්ණ සංකලනයක්ද කියලා ඔයගොල්ලන්ට පෙනේ. ඔව්, නිල් පාටයි කහ පාටයි, නිල් පාටේ කහ පාටේ ප්‍රභේදයි, කළු පාටයි විතරයි මෙතනදී අපි හොඳටම පාවිච්චි කරේ. ඉතින් දැන් මේක කොච්චර ලස්සන වුණත් බොහොම සරලව නිර්මාණය කරගන්න විදිය ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනනේ. ඒකෙන් හින්දා තමයි අපි මේ වැඩේ පටන් ගන්න. ඔන්න ඉතින් අපි මේ විදියට ඔයගොල්ලන්ට අවශ්‍ය චිත්‍රකොළය චතුරස්‍රාකාරව තමයි කොටස් කරගන්න ඕන. මොකද කුඩේක හැම පැත්තක්ම සමාන නිසා. ඉතින් ඒකට අපිට පුළුවන් මේ විදිහට කොළේ අපිට තෝරගත්තු තැනක චතුරස්‍රයක් ඇඳගන්න නේද? චතුරස්‍රයක් ඇඳගත්තයින් පස්සේ ওই විදිහට චතුරස්‍ර හතරට බෙදා ගන්නත් ඔයගොල්ලන්ට එච්චර අමාරු වෙන එකක් නැහැ. ඔන්න ඉතින් දැන් ඒක හතරට බෙදාගත්තයින් පස්සේ ඔය රේඛා දෙක කැපෙන මැද තියෙන තැනට අපේ කව කට්ටේ තුඩ තියලා අපිට පුළුවන් මේ විදිහට රවුමක් ඇඳගන්න. වැඩිය කල්පනා කරන්නේ නැතුව මෙන්න මෙම ලස්සනට රවුම ඇඳගත්තයින් පස්සේ ඊට පස්සේ මොනවද කරන්නේ? ඊට පස්සේ අපි කරන්නේ මේ රවුම තව රේඛා දෙකක් දාලා කොටස් වලට බෙදා ගන්නව නේද? දැන් ඔන්න ඔක්කොම කොටස් තියෙනවා 1 2 3 4 4 වරක් 2 8යි. ඉතින් දැන් කොටස් 8යි කුඩේකටත් එන්නේ. ඔයාලා මේ වෙනකොට ගෙදර තියෙන කුඩයක් අරලා බලන්න කුඩේ ඇතුලේ කොටස් 8ක් තියෙනව නේද කියලා. ඔන්න ඉතින් දැන් මේ කොටස් 8ෙන් එක කොටසක් අපි නිර්මාණය කරගන්නයි යන්නේ. ඊට ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට පුළුවන් මේ කොටස් 8 කුඩේක යෙදෙන විදිය මෙන්න මේ විදියට රේඛා ටිකක් ගහලා යා කරගන්න. හරිම පහසුයි නේද? අපි රවුමේ බෙදාගත්තු කොටස් 8ේ කෙළවරවල් එකතු කරලා මෙන්න මේ විදියට රේඛා ටිකක් ගහගත්තා. දැන් නම් ඔයගොල්ලෝ කුඩයක් වගේ එකක් මැවිලත් පේනව නේද? ඔන්න ඔයගොල්ලන්ට පුළුවන් ඕනනම් මේකට මෙන්න මෙහෙම බෝඩර් එකකුත් ඇඳගන්න. එකත් එච්චර මහන්සි වෙන්න ඕන දෙයක් නෙවෙයි. සරලව මේ විදියට ඇඳගන්න පුළුවන්. දැන් ඉතින් මොකද කරන්නේ? දැන් ඉතින් ඔයගොල්ලන්ට හිතේ නේද මේ කොටස් 8ෙන් එක කොටසක් අපි ඇඳොතින් අපේ චිත්‍රය සම්පූර්ණ කරගන්න පුළුවන් කියලා. ඔන්න ඒකෙින්ද මම කතුරක් අරගෙන මේ කොටස් 8ෙන් එක කොටසකට සමාන කොටසක් ඔන්න ඔය විදියට කපාගත්ත කොළ කෑල්ලක. ඉතින් මේකට ටිෂු කොළයක් පාවිච්චි කරාම හොඳටම ප්‍රමාණවත්. ඉතින් ටිෂු කොළයක් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් හාෆ් සීට් කොළ කෑල්ලක් උනත් මේකට පාවිච්චි කරන්න. ඔන්න දැන් ඉතින් කපාගත්තු කොළ කෑල්ල ඔන්න ඔහොම තියෙනවනේ. ඉතින් දැන් මේකට අපි මොනවා හරි නිදහසේ ඇඳගත්තොත් හොඳයි නේද? මොනවද ඇඳගන්නේ කියලා බලමු. ඔන්න දැන් අපි මේකට මෙන්න මේ විදියට ඉරි කෑල්ලක් ඇඳගත්තා නේද? බොහොම සරලයි, ඕනම කෙනෙකුට ඉරි කෑල්ලක් ඇඳගන්න පුළුවන්. ඔන්න ඉතින් ඉරි කෑල්ල ඇඳගත්තයින් පස්සේ අපි මෙන්න මේ විදියට වක්‍රාකාර රේඛාවකුත් මේකට දාගන්නවා. දැන් අපේ මේ ත්‍රිකෝණාකාර කොටස ලස්සන කොටස් තුනකට බෙදිලා තියෙනවා අපිටම පේනවා. ඉතින් මේ කොටස් තුනට මොන මොනවා හරි පුරවගත්තොත් හොඳයිනේ.
ඒක හින්දා අපි මෙන්න මේ විදියට මේ කොටස් තුන පුරෝගන්නයි යන්නේ. ඉතින් ඔන්න පැන්සල් අරන් වෙනද විදියටම මේ විදියට ලස්සන්ට ඇඳ ගන්න බලමු. ඔන්න අපි මේ කොටස් දෙකෙන් අර වක්‍රාකාර රේඛාවෙන් අනිත් පැත්තත් ඍජු රේඛාවෙන් අනිත් පැත්තෙත් මෙන්න මේ විදියට පුංචි මල් කෑලි දෙකක් ඇඳගත්තා. ඕ ඒක ඇඳගත්තයින් පස්සේ අපිට මැදින් කොටසක් ඉතුරු වෙනෝනේ. ඒකේ ඔන්න ඔය වගේ අක්‍රමවත් හැඩ කෑලි ටිකක් ඇඳලා දැම්මා. දැන් ඉතින් නිර්මාණය සම්පූර්ණයෙන්ම ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක පුන පුනා පිටපත් කරගන්න. ඕන්න දැන් අපි එක කොටසකට නම් මේක පිටපත් කරගෙන ඉවරයි. ඉතින් මේක දිගින් දිගටම පිටපත් කරගන්න අපි පෙර පාඩම් වල ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා. මේ බ්ලොක් කෑල්ලේ මේ ඇඳගත්තු චිත්‍ර කොටසේ එහා පැත්තේ ඔයගේ පැන්සල හිමින් අතුල්ලලා පාට කරගත්තයින් පස්සේ මෙහා පැත්තේ තියෙන රේඛාව උඩ පැන්සල තියලා තද කරනකොට එහා පැත්තේ ගාගත්තු පාට ටික අපේ චිත්‍ර කොළේ උඩ වදිනවා නේද? එහෙම නැත්නම් අපිට පුළුවන් ප්‍රැස්ටල් කූරකින් හිමින් සැරේ ප්‍රැස්ටල් ටිකක් දාගෙන මේ විදියට බ්ලොක් කරගන්න. ඒ විදිහින් පෙරපාඩම් වල කියලා දීලා තියෙන හින්දා පෙරපාඩම් බලලා මේ පාඩමට આવතින් හොඳයි. ඔන්න දැන් අපි මේ විදියට මේක පිටපත් කරගන්නවා. බලන්න පිටපත් කරගත්තයින් පස්සේ අපි හිතුවේවත් නැති හැඩයක් මේ චිත්‍රයට එන හැටි. දැන් අපි කොටස් 3-4ක් ඔය විදියට ඇඳගත්තයින් පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේ චිත්‍රේ ලස්සනට නිර්මාණය වෙනවා කියලා නේද? හොඳයි. දැන් මෙන්න මේ වෙනකොට අපි සම්පූර්ණම නිර්මාණය ඇඳගෙන ඉවරයි. දැන් ඔයගොල්ලන්ට ගොඩක් පැහැදිලිනේ මේ මුළුතල මොස්තරය කොහොමද නිර්මාණය කරගත්තේ කියලා. ඉතින් ලස්සනම ලස්සන පුඩ රෙද්දක් අපිට දැන් තියෙනවා. දැන් ඉතින් වර්ණ කරන්න පටන් ගමු. මුලින්ම අපිට පුළුවන් අපි ප්‍රැස්ටල් පාවිච්චි කරනවා නම් ඔන්න ඔය විදියට කොනේ ඉඳලා මැදට පාට වෙන විදියට ටිකක් අඩු වෙන විදියට අපිට නිල් පාට ගා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපි ගන්නේ ලා නිල් පාට ඔන්න ඔය විදියට ක්‍රමක්‍රමයෙන් අඩු වෙන විදියට ගා ගන්න ඕනේ. ඔගොන්ට ඉතින් මේ අඩු කරන වැඩේ නම් ඇඟිල්ල අතුල්ලලුණත් කරගන්න පුළුවන්. ඒවා අපි පෙර වීඩියෝ වල කියලා දීලා තියෙන හින්දා හැමතිස්සෙම මේවා කියන්න යන්නේ. ඒක කරන හැටි බලන්න ඕන නම් අපේ කුමුඩු ගෙඩියක් ලස්සනට අඳිමු කියන වීඩියෝ එක බලවත් කමක් නැහැ නේද? ඔන්න දැන් මේ විදියට ලා නිල් පාට නිර්මාණය කරගත්තම තද නිලයේ ලා නිලය අතර තියෙන සම්බන්ධතාවය ඔගොන්ට හොඳට පේනවා. තද නිල් පාට එන්න අඩු වෙන විදියට තමයි වර්ණ සංයෝජනය කරලා තියෙන්නේ. මේක දියසායම් වලනොත් මේ විදියටම බොහොම අපූර්වට සහ ලේසියට කරන්න පුළුවන්. ඔන්න දැන් ඊළඟට ඊටත් ලා කොළ පාටට හුරු නිල් පාටක් තමයි අපි පාවිච්චි කරන්නේ. ඒකට ලා කොළ පාට කිව්වත් කමක් නැහැ. ඊළඟට අපි ගත්තේ මැදම කොටසට අපි ගන්නවා කහ පාට නේද? ඔව්. කහ පාට දාගත්තම අපේ කොටස් ටික ඉවරයි. දැන් අපි අර බෝඩරේ වගේ කොටසටත් ලා නිල් පාට දාගත්තේ එතනට තද නිල් පාට දැම්මට වඩා ලා නිල් පාට දැම්මොතින් මෙන්න මෙහෙම අමුතු ලස්සනක් චිත්‍රයට එන හින්දා. මම දැන් මූලික පියවර සම්පූර්ණයෙන් ඉවරයිනේ. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් මේකේ රටා ටික ඇඳගත්තම ඕල්ට ගොඩක් ලේසි වේ. ඔව් මේක ඇතුලේ රටා අඳින්න දැන් මේක ප්‍රැස්ටල් වලින් පාට කරගත්තොතින් චුට්ටක් අමාරුයි නේද? අපිට මේක මිශ්‍ර මාධ්‍ය කරන්නත් පුළුවන්. දැන් මම ඕගොල්ලෝ පුංචි උපක්‍රමයක් කියලා දෙන්න හදන්නේ. ඕගොල්ලොන්ගේ ගෙදර තියෙද සුදු පාට අර කිරිගම් කියන වර්ගේ. තියෙනම් ගම් එකක් අරගෙන මේ චිත්‍රය උඩින් හිමින් පින්සලක් අරගෙන ගම් ආලේප කරන්නකො බලන්න මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඔන්න ගම් ආලේප කරලා ටිකක් වෙලා යනකොට ওই ගම් එක වේලිලා ලැමිනේට් කරා වගේ නිකන් අමුතු ගතියකුත් එනවා මේ චිත්‍රයට. ඊට පස්සේ තියෙන මිශ්‍ර මාධ්‍යයක් හින්දා ඕගොල්ලන්ට ඕන නම් පුළුවන් මාකර් පෑනක් උනත් අරගෙන ඔන්න ඔය විදියට කළු පාටෙන් හිමින් නිර්මාණය කරගන්න තද කළු පාට තැන් ටික. ඔයගොල්ලෝ බලයි එක සැරේට මාකර් පෑනක තියෙන පොයින්ට් උඩ ආරම් මේ වගේ නිර්මාණය කරාම ලකුණු අඩු වෙයිදයි කියලා. නෑ ඉතින් එහෙම ලකුණු අඩු වෙන්න හේතුවක් නෑ. මොකද අපේ මිශ්‍ර මාධ්‍ය නිර්මාණයක් හැටියට මේකට ලකුණු අඩු කරන්නේ නැහැ. ඕන් ඉතින් ඔය විදියට මාකර් පෑන පාවිච්චි කරගෙන මේකේ තියෙන අතුරු සිදුරු ටික පුරවගෙන බලමුකෝ. කොහොමද දැන් වැඩේ නේද? ඔගොල්ලොන්ට ඉතුරු හරිය කරගන්නට ජෙල් පෑනක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් සමහර වෙලාවට ඕගොල්ලොන්ට ඇඟට හිමින් දාඩිය දානවා ඇති ජෙල් පෑනකුත් අරගෙන මේ වැඩේ කරලා ලකුණු අඩු වෙයිද කියලා. නෑ ඉතින් දැන් ලෝකෙ ගොඩක් දියුණු හින්දා ඕගොල්ලොන්ට එක එක විදිහේ උපකරණ කඩෙන් ගන්න පුළුවන්. ඒකෙන්ද අපි වර්ණ කරනකොට මොන උපකරණ පාවිච්චි කරත් කිසි ප්‍රශ්නයක් නෑ. අවසාන නිමාව විතරයි බලන්න. කොහෙවත් මේවා ගන්න එපයි කියලා නැහැනේ. දැන් ওই විදියට වටේ බෝඩරෙත් දාගමු.
ඔන්න දැන් අපි සමස්ත නිර්මාණය කරලා ඉවරයි. දැන් බලන්න අපි මේකට පාවිච්චි කරේ එක්කෝ දියසයම් එක්කෝ ප්‍රැස්ටල් මේ විදියට අඩු වැඩි වෙන විදියට නිර්මාණය කරගෙන ඉවර වෙලා මාකර් පෑනක් සහ ජෙල් පෑනක් අරගෙන මේ වැඩේ මේ විදියට ඉවර කරගත්තා. ඉතින් බලන්න කොච්චර හොඳින් මේ නිර්මාණය මේ විදියට නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙද්දිද විභාගෙට සමහර ළමයි සමහර මෝස්තර ඇඳ මේවා නිකන් මෝස්තරද කියලාත් හිතනවා. ඉතින් පුතේ දුවේ එහෙම නිකන් ඕනවට එපාවට මොනවා හරි විභාගෙට කරලා ලකුණු කීයක් හරි ගන්න පුළුවන් විෂයක් තමයි චිත්‍ර කියලා හිතන් ඉන්නව නම් ඒ අදහස සම්පූර්ණයෙන්ම අද වෙනස් කරගන්න. ඒ අදහස වෙනස් කරගෙන ඔගොල්ලෝ ලස්සනම ලස්සන චිත්‍ර ඇඳලා ඔගොල්ලෝගේ නිර්මාණාත්මක බුද්ධිය හොඳින්ම වර්ධනය කරගෙන වටිනම වටින නිර්මාණ කරන චිත්‍ර ශිල්පීන් වෙන්න කියලා තමයි අපේ ප්‍රාර්ථනාව. ඔන්න ඉතින් අපේ චිත්‍ර ඉවරින්ද ඔගොල්ලෝගේ චිත්‍රෙන් දැන් ඉවර ඇති. වීඩියෝ එක ඕන තැනක නවත්තලා ඔගොල්ලන්ට තේරෙන්නේ නැති තැන් දෙපාරක් තුන් පාරක් වුණත් අහලා හොඳට ඔයාගේ නිර්මාණ කරන්නට කියලා අපි ඔගොල්ලන්ට යෝජනා කරනවා. දැන් ඕගොල්ලෝ අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම මේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම එතනම තියෙන පුංචි බෙල් අයිකන් එක ක්ලික් කරලා තියන්න. එතකොට අපි දාන අලුත්ම අලුත් වීඩියෝ ඕගොල්ලන්ට ඔයාගේ ෆෝන් එකට හරි කම්පියුටරේට හරි ඉක්මනටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් පුතේ දුවේ අපි ඕගොල්ලෝගේ අනාගතය ලස්සන වෙනවට ගොඩාක් කැමති හින්දා තමයි මේ වගේ නිර්මාණ එකතු කරන්නේ. ඉතින් මේ නිර්මාණ ඔක්කොම එක සැරයක් දෙපාරක් නෙවෙයි. ඕගොල්ලන්ට ඕන නම් 10-15 වතාවක් වුණත් චිත්‍රයට නගන්න පුළුවන්. හැබැයි ඉතින් අවසානයේ ඔයාගේම නිර්මාණයක් අලුතින් කරන්න ඕන. ඔයාලා ඒ වගේ නිර්මාණ කරයින් පස්සේ ඒ වගේ පින්තූරයක් ගහලා අපිටත් එවනව නම් ගොඩාක් හොඳයි. අදට ඇති. එහෙනම් අපි අලුත් නිර්මාණයකින් හමු වෙන්න. එහෙනම් ඔයගොල්ලන්ට සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.